දැනට ක්‍රියාත්මක වර්ජනය අකණ්ඩව පවත්වාගෙන යාමට ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේ සංගමය තීරණය කර තිබෙනවා. උසස් වීම් ගැටලුවක් මුල් කර ගනිමින් ක්‍රියාත්මක වර්ජනය හේතුවෙන් අදත් දුම්රිය ගමන් වාර 65ක් අවලංගු කෙරුණා. දිවනපිල උසස් වීම් ලබා දීම ප්‍රමාද වීම, බදවා ගැනීම ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේර්ස් සංගමයට අයත් දුම්රිය රියදුරන් බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කළා. දුම්රිය ධාවනාගාර පහින් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් මෙම වර්ජනයට එක්වී සිටින අතර මේ හේතුවෙන් බලවේග කටළ දුම්රිය ධාවනයට බාධා එළ වී තිබෙනවා. වැඩවර්ෂණයේ හේතුවෙන් අදත් දුම්රිය ගමන් වාර 65ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍ය අධිකාරී එන්.ජේ. ඉදිපලගේ මහතා සඳහන් කළා. වර්ෂණයට හේතු වී ඇත්තේ රියදුරන් 84 දිනකගේ උසස් වීම් ගැටලුවක්. නමුත් වර්ෂණයේ හේතුවෙන් අපහසුතාවට පත් වූයේ සිය ගමන් අවශ්‍යතා දුම්රිය මගින් සලසා ගන්නා දහස් ගණනක් මගී ජනතාවයි. ධාවනීය කිරුණේ දුරගමන් දුම්රිය, රාත්‍රී තැබල් දුම්රිය සහ බලවේග කටළ දුම්රිය කිහිපයක් පමණයි. ලිම්බල්ට බලධාරින්ගේ අවධානය යොමු වන තෙක් වැඩවර්ජනය අකණ්ඩව ක්‍රියාත්මක කරන බව වර්ජිත වෘත්තීය සමිති අවධාරණය කරනවා. දැනට දුම්රිය දෙපාර්තමේන්තු රියදුරන් 458ක් ඉන්න ඕනේ. 458න් දැනට 250කට අඩු ප්‍රමාණයක් තමයි දුම්රිය එන්ජින් රියදුරන් ඉන්නේ. එතකොට මේ දුම්රිය එන්ජින් රියදුරන් ප්‍රමාණය මේ සර්විස් එක දෙන්න බෑ. එතකොට දුම්රියක් ධාවනය කරන්න අවශ්‍ය දුම්රිය එන්ජින් රියදුරන් ටික මේකට ගන්න ඕනේ කියලා තේරෙන්නේ නැත්නම් මේ අදාළ බලධාරීන්ට මේ බලධාරීන්ගේ දැනුම් මට්ටම ගැන අපිට ඉතාම විශාල ගැටලුවක් ඇති වෙලා තියෙනවා. එතකොට මේක හිතාමතාම මේ දෙපාර්තමේන්තුව මේ ව්‍යුහය කඩාවැටලා මේ ආයතනය විනාශ කරන්න දරන උත්සාහයක්. දැන් පාලන අධිකාරිය උත්සාහ කරනවා විශ්‍රාම ගිය රියදුරන් ගෙන්නලා මේ දුම්රිය ධාවනය කරන්න. එතකොට අපි පාලන අධිකාරියට කියනවා මේ වෙලාවේ ඕගොල්ලෝ හිතනවා නම් ඒ වගේ පොඩි පොඩි දේවල් කරලා මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආපස්සට හරවන්න පුළුවන් කියලා. ඒක ඕගොල්ලොන්ට කරන්න වෙන්නේ නැහැ. මොකද මේක සම්පූර්ණ රියදුරු ශ්‍රේණියම එකතු වෙලා ගත්ත ක්‍රියාමාර්ගයක්. එහෙම වුණොත් අනිවාර්යෙන් අපි අනිත් ධාවනාගාරත් මේකට එකතු කරගන්නවා. එහෙම වුණොත් මේක විශාල ගැටලුවක් දක්වා දුර දිගේයි. අපි ඒකින්ද ඉල්ලා සිටිනවා මේ ප්‍රශ්නවලට සිල්ලර උත්තර හොයන්න එපා. සත්‍ය නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.